ඉන්සයිට් අඟහරු යන්ත්‍රයේ හීට් ප්‍රොබ් එකට අත්තුරනම ගැන ඔබ හොඳින්ම දන්නවා ඇති. අඟහරුගේ පොළොව තුළට හරාගෙන බසිනම උපකරණය පෙබරවාරි මස හදිසියේම සිර වුණා. එහි අවසාන ඉලක්කය වුණේ අඩි 10ක් හෝ 16ක් තරම් ගැඹුරට හරාගෙන බැසීමටයි. නමුත් සෙන්ටිමීටර 30කට වඩා ගමන් කරන්නට ඊට හැකි වුණේ නැහැ. කලිනුත් අපි ඔබව දැනුවත් කරා හීට් ප්‍රොබ් එක පොළොව තුළට කිඳා බසින්නේ මිටියකින් පහර දෙන ක්‍රමවේදයටයි. එම නිසා අවට පසේ ඝර්ෂණය ඉතාමත් වැදගත් වෙනවා. එසේ වුවද නාසායතනය බලාපොරොත්තු නොවූ තරම් මඟහරුගේ පස රළු එකක් වූ නිසා හාරනු ලබන කුහරය තුළට පස්වැටීමක් සිදු වුණේ නැහැ. එවගේම ඉන්සයිට් යන්ත්‍රයේ කැමරාවන් මගින් එම ස්ථානයේ බැලුවාට ඒ වැනි රළු ස්වභාවයකින් නොතු බව පිටට පෙනුනේ නැහැ. මොකද ඊට උඩින් පැවතියේ සාමාන්‍ය බුරුල් පසක්. ඉතින් එම නිසා හීට් ප්‍රෝබ් එක සෙන්ටිමීටර 10ක් හෝ 16ක් තරම් ගැඹුරට ගමන් කරන විට එවැනි රළු පසක් හමු වේවි කියා නම් මොවුන් බලාපොරොත්තු වුණේ නැහැ. අවසානයේදී සිදුවුණේ හාරනවත් සමග මෙම කුහරය තුළට වැටී ඊට අවශ්‍ය කරන ඝර්ෂණය සපයනවා වෙනුවට මුරණ්ඩු ලෙසය ප්‍රතික්ෂේප කර සිටීමයි. ඉතින් දැන්නේ අඟහරුගේ පොළොව තුළ සිරවි මාස ගණනක් ගත වී තිබෙනවා. නාසායතනය සහ හීට් ප්‍රෝබ් එක නිර්මාණය කරපු DLR ආයතනයත් එය ගොඩ ගැනීම සඳහා උපායන් කල්පනා කරා. පළමු පියවර විදිහේ ටෝන් සිදු කරේ හීට් ප්‍රෝබ් එකේ ආධාරකය ඔසවා ඉවත් කිරීමයි. මොකද එවිට හීට් ප්‍රෝබ් එක පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඉන්සයිට් යන්ත්‍රයේ කැමරාවලින් නේදුටු විද්‍යාඥයින්ට අපූර්ව අදහසක් පහළ වුණා. එනම් රොබෝවත කෙළවරේ වූ තරමක් විශාල ස්කෝප්පය මගින් සිරවී පවතින හීට් ප්‍රෝබ් එක අසල පස තෙරපීමට ලක් කිරීමයි. ඉතින් එම තෙරපීම මගින් හීට් ප්‍රෝබ් එක සිරවී පවතින කුහරය තුළට පස්පිරී තදවීමක් සිදු වෙනවා. එවිට හීට් ප්‍රෝබ් එකට අඟහරුගේ පොළොව තුළට හරාගෙන බැසීමට අවශ්‍ය කරන ඝර්ෂණය ලැබෙනවා. නමුත් ඒ ලෙහෙසි පහසු දෙයක් නමුණේ නැහැ. මොකද හීට් ප්‍රෝබ් එක පැවතියේ රොබෝවත ස්කෝප්පේ අවසාන කෙළවරේ නිසා තදින් පස තෙරපීමට නොහැකි වුණා. නමුත් අවසානයේදී මාස කිහිපයක් පුරාවට වාර ගණනාවකදීම උත්සාහකොට හැරීම සඳහා අවශ්‍ය කරන ඝර්ෂණය සැපීමට සමත් වුණා. ඉතින් ඔන්න දැන් නාසායතනයේ තම නිල ට්විටර් ගිණුම තුළ විශේෂිත ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එනම් ඉන්සයිට් යන්ත්‍රයේ රොබෝවතෙන් ලැබුණු සහයෝගය මගින් මෝල් කියන අන්වර්තනාමයෙන් හඳුන්වන හීට් ප්‍රෝබ් එක නැවතත් අඟහරුගේ පොළව හැරීම ආරම්භ කළ බවයි. නමුත් එම කෙටි ට්විටර් පණිවිඩය හැරෙන්නට ඒ ගැන වැඩි විස්තරයක් නම් මෙතෙක් වාර්තා වන්නේ නැහැ. ඉතින් ඒ සමගම ඉන්සයිට් අඟහරු මෙහෙයුමට නව ජීවයක් ලැබුණු බව පවසන්නට පුළුවන්. මොකද හීට් ප්‍රෝබ් එක ඉන්සයිට් මෙහෙයුමේ ප්‍රධානම අංගයක්. එහි අරමුණ වන්නේ අඟහරුගේ පොළොව තුළට අඩි 10ක් පමණ ගැඹුරට ගමන් කොට අඟහරුගේ පොළොව අභ්‍යන්තරයෙන් තාපය ගලා යන විදිය අධ්‍යයනය කිරීමයි. එමගින් අඟහරුගේ අභ්‍යන්තරික සංයුතය ගැන වගේම අප පෘථිවිය වැනි පාෂාණමය ග්‍රහලෝක සෑදුණු හැටිද අපට දැනගන්නට පුළුවන්. ඉතින් දැන්නෙම වටිනා මෙහෙයුම ඉදිරියට කරගෙන යාමට ඉන්සයිට් යන්ත්‍රයේ හීට් ප්‍රෝබ් එකට හැකි වේවි. අඟහරු මෙහෙයුමේ අලුත්ම තොරතුරු නැවත ඔබ වෙත ගෙනීමේ අරමුණෙන් අපි අදට සමුගන්නවා. ඔබ නොදත් මෙවැනි අපූරු දේවල් දිනපතා දැනගන්න අපිව subscribe කරන්න. කුඩා සීනු වෙබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.